ඉතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලී අන්තර්ගත වෙලා තියෙන තවත් උතුම් ගාථරථනයක්. ඒ ගාථරථනය තමයි දූරේ සන්තෝ පකාසන්තී හිමවාන්තෝව පබ්බතුූ අසන්තේතන දිස්සන්ති රත්තිකිිත්තා යථසරාතීගෙන ගාතාරථනේ මෙගාථරතනය සරල තේරුම තමයි සත්පුරුෂයන්ට පිකැනි බුද්ධාධාරයන් වහන්සේලාට ගුණදරන සත්පුරුෂයෝ හොදවයට පේනවා කොයි වගේද හිමාල පරුවතය වගේ පේනවා කෙල සඳහන් කරනවා නමුත් අසත් පුරුෂිී වූ හීනගුණ ඇති දුර්ගුණ ඇති පුද්ගලය හරිර්ණිකන් රාත්‍රියයේ විදින ලද ඊ තලෙක් වගේ ආර්යන් වහස උන්දිහා බලන්න එනැහ රයන් වහසලට ඔවන් පෙනෙන්නේ නැහැ කියල කියන්නේ ඒකයි මෙක් තමයි ගාථාව සරල තේරු එතර මේවාගේ ගාථරතනයක් දේශනා කළේ කොයිවාගේ කාරණාවක් මුල් කරගද අපි නිධනකතාව ටිකක් සාකච්ඡා කරලා ධර්ම කාරණාවත් සාකච්ඡා කරමු අනාත පෙන්ඩික සිටිතුමා අපි හැමෝම දන්නවනි අපේ භාගිතුන් වහසේගේ ගිහි අග්‍රරුපස්ථායක ශාසනය ඉතාම ප්‍රසිද්ධ නමක් අනාතු පින්ඩික සිිතුමාට හිටියා මහා සුබද්‍රා චූල සුබද්‍රා සුමනා කියල දීනිවරු තුන් දෙනෙක් ඒවගේ සිටිතුමාට එකම පුතිෙකුත් හිටියා ඒ පුතාග ෙනම කාලය සුමන තරුණ වයසෙම අකාලී මරණයට පත් වුණා අනාත පල්ික සිටිතු මාසෝ අංවෙච්ච කෙනෙක් හැබැයි තමන්ගේ දියණිය මරණයට පත්වෙන වෙලාවේ සකදාගාමි වෙලයි හිටිය එනිසා අන්තිම වෙලාවෙේ තාත්තට කීප වතාවක් මල්ලියයේ කියන වචනයෙන් ආමන්ත්‍රණය කළා දියනියනි දැන් කොහොමද දැන් සුවයිද අසනීපතත්ත්ව උග්‍රයිද මේ වගේ කරුණු අහන වෙලාව මල්ලී කියවත මයි කතා කළේ. ඉදි සිටතුමාට කල්පන වුණ මෙච්චර පින්කරපු මගේ දුව මරනාාසන්න වෙලාවේ උමතු වෙලාද කියලා. දේගින් දියනියගේ මරණයෙන් පස්සෙ කල්පනා කළේත් උමතුවෙන් මරණයට පත්වන මගේ දුව කොහි ගියාද දන්නේ. යි දුකෙන් භාගිතුන් හසිගවට ගහම් ාගිතුන් ව හසසි තමයි පැහැදිලි කරලා දුන්නේ සිටිතුමනි ඇයට කිසීම උමතු බවක් තිබුණි නෑ ඇය හැබැවින්ම ඔබට මල්ලිය කියල කතා කලි මාර්ග පල මට්ටමින් තාත්ත සෝවාංකෙනෙක් දුව සකදාගාන්න කෙනෙක්. එතකට තාත්තා මාර්ග පලාතින් දුවට වඩා බාලයි. මුත් ිඳනීමේ උතුම් ගුණදරණ උතුමන් වහන්සේලා කවදාවත් තමන් කෞුද කියන කාරණාව තව කෙනෙකුට ප්‍රසිද්ධ කරන්න් උපසාහ කරන්න එහැෙන නමුත් තාත්තා ගිහිතේ සතුටක් ඇතිකරවන්නේ තාත්ත දරාපු ප්‍රයත්නයෙන් තමන් ප්‍රතිඵල අරගත්ත කියන කාරණාව පෙන්නන්ඩ තමන් කෞද කියන කාරණාව නොකිය කියපු ආකාරයක් තමයි ඒතිබුල දෙවැනි දුව තමයි චූල සුබද්‍රමිනතිනේ උග්ග කියන නගරේ උග්ග කියල සිටි කුමාරය කිටිය. ඔවන්ග නගරයත් උග්ග සිටිකුමාරයාගෙනමත් උග්ග අනාත පින්ඩික සිටිතුමත් ලාබාල කාලි මේ දෙන්නම එක්කටම තමයි තක්ෂලා වි ශිල් පැහැදැරවී. ති මෙදෙන හොඳ යාලූ. අනත පිඩි සිටිතුමා පස්සෙ කාලේ ශාසනයට ඇවිල්ලා බොම ධාර්මික උපාසක කෙනෙක් බවට පත් වනානි එවට උග සිටිතුමා මිත්්‍ය අදෂ්ටිකයි නැමුත් මේ දෙන්නගේ මිත්‍රකම තිබුණා. ඒකාලේ ඉගෙනගෙන ඉවර වෙලා තක්සලාවෙන් නික්මිලා යන කාලේ මෙ දෙන සාකච්ඡා කලලා අපි මැරෙනතුරු මේේ මිතු දම තිය එන්ඩෝන. එක හැම දාම තහවුරු එඩනං අපි දෙන්න කවදහරි මව්පියන්ගේ කැමැත්තිෙන් විවාහ වෙලා ඔබට පුතෙක් ලැබිල මට දුවක් ලැබුණුත් ඔබේ පුතයි මගේ දුවයි විවාහකරු නැතු මට පුතෙක් ලැබිල නොමට දුවක් ලැබුණුත් ඒත් ඒ විදිහටම කරමු එතකොට අපේ සම්බන්ධතාවේ දිගටම තියෙනවා කියල සාකච්ඡාවක් කරගෙන තිබුණා දෙ උග්ග සිටිතුමා එක දවසක් පනිවිඩයක් ය ව්වා මම වෙළදා මේනවා සැවැත්නූරය මට නතරවෙඩ තැනක් ඕනි කියන අනාට පින්ඩිග සිටිතුමා චූල සුබද රට කතා කරලා කිය නවා හවල් දවසී උග්ග සිටුවරය මෙ හේනවා ඒ සිටුවරයා මේ මාලිගාවේ කී දවසක් ඉන්නවද ඒ ඉන්නතාක් දවස්ටිකේ එතුමගේ සියලුම උපස්ථාන කටයුතු ආහාරපාන පිළියල කරදී මේ හැම්ම දේම දියනිය ඔබ කරණ්ඩෝනේ. ඔබේ අතින්ම කරන්්ඩෝන එක දැසි දස්වලොව කරවන්න බෑ. සින් තාත්තගේ වචනයට ගරු කරලා ඒ සියල්ලම කළා. හැවයි හැම්ම යුතුකමක්ම මනාව පිළිවලට සම්පූර්ණ කරපු නිසා එහෙන් පිටවෙලා යන දවසේ උද්ග සිටිතුමාක් කියනවා මගේ පුතාට සුබද්‍රව වාහ කරලා දෙන්න කියලා. දෙන්නගේ පොරොන්දුවකුත් එහෙම තියෙනන. ැබයි එදා පොරොන්දුව එහෙම තිබනට අනාත පින්ඩික සිටිතුමා ඒ පොරොන්දුවට මෙදා විරුද්ධයි.ඒට හේතුවමකක්ද උග්ග සිටිතුමා මිත්‍යාදෘෂ්ටිකයි. තමන්ගේ දුව මිත්‍ය දෘෂ්ටික කුලේකට දෙන්න කැමතින. මේ දෙන්නගේ සාකච්ඡාවක් තියෙන නිසා තමන්ගේ තනි අදහසට වැඩ කරන්නේ නැතුව සිටිතුමා ගිහිල්ල බුදුරජාණන් වහන්සේෙන් මේ කාරණ වහනවා. ස්වාමීනී උගග සිටිතුමා චූල සුබද්‍රාව ඉල්ල නව තමන්ගේ පුකාට විවාහ කර ගන්ඩ මං ඒකට එකඟ වෙන්නදේ පාද කියලා. භාගිතුන් වහසේක හෙලා මුත්තරයක් දුන්න ඒකට ඉඩ දෙන්න කියලා. ො සිටිතුමාට නොබෙනෙන භාගතුන් වහන්සට පෙනෙන විශාල කාරණාවක් එතන තියෙනවා එනිසා බොහෝම උසවත් ශ්‍රීයෙන් එකු ළඟගේ විවාහ මංගල්ලි සිද්ද වුණා චූල සුබදර තාත්තකෙන් ලැබිච්ච දායාද විශාල ප්‍රමාණයක් තියෙනවා ඇයි රූපයෙන් ඉතාම උසස් පරූප සම්පත්තියක් තිබුණ කෙනෙ ඇයි මහේෂාකය දෙවඟනක් වගේ උගග නගරේට යන්නේ ත් පසින්ම ඇයව විවෘර්ත වෙච්ච රථයික ගැන වටින් බලන හැමෝටම මනාලිය පේන විදිහට. උග්ග නගරේ මිනිස්සු ඇයට බොහෝම පැහැදිලා හරියට තෑගි බෝග දුන්න ඇයි තෑගි බෝග ක්කෝම එකතු කරලා නැවත සුදුසු සුදුසු විදිහට ඒ තෑගි බෝග ආයත් විදවා. ඒක මිනිස්සු ඇය ගැන තවත් ගොඩාක් පැහැදුනා අනත පිණි සිදිතුමත් තමන්ගේ මාලිගාවි බුද්ධ ප්‍රමුක මහාසංගයට දන්දීල දුවට ආශිරවාද කරල තම යපිටත් කරන්නේ අතීත චාරිත්‍රයක් හැබයි උග්ග නගරයට යනකොටත් ඒ වගේම පින්කන් ලැස්ති කරලායි තිබුණ ඇව එහාට ඇවිල්ලෙයින්නේ අචේලක පිරිස එගොල්ලොත් නිගන්ට කණ්ඩායමක් නිරුවතින් තමයින්නේ උග සිරිුතුමාදල් ලේලියට ආරාධනාවක් කළා අපේ ආයන් වහසල වැඩල්ල ඉන්නම ඇවිල්ල වැඳ ගන්න කියලා. ඇ දැන ගැත ඒ ඇය නිරුවතින් ඉන්න පිරිසක් නිසායක ප්‍රතික්ෂේප කළා. වරිංවර වරිංවර අචේලක පිරි නිතර නිතර ඒ මාලිගාවට එනවා අනාත පින්ඩික මාලිගවට නිතර නිතර බුදුරජාණන් වහන්සත් මහරහතන් වහන්සේලා සුපේශල ශික්ෂාකාමී භික්‍ෂූන් වහසලත් වඩිනවා. ඒ වගේ මයි උග්ග මාලි ගාවටත් අචේලක නිතර නිතර ආහාරය සඳහහා පැමිණිනවා. තැබැයි එන්ඩ කියල කතාකරපු එක දවසකවත් චූල සුබද්‍රරා ඒ අයට වදිින්ඩාගි නෑ. ඇයි කියනම් මට ලැග්ජයි කියලා. ඉති මෙහෙම දින සති ගෙවිල යනකොට උග සිරතුමාට කේන්ති කියියා. හැමදාම අපි ආරයෙන්න් වහසල දකින්නට ඇයටට ඇ්ජයි කියනවා. එඳ කරුණා කරලා මේ තැනැත්තිය මාලිගාවින් පිටි කරන්න කියලා පිට සිටුවරෙක් තමන්ගේ දුවක් තවකු ලේකට දෙනකොට ඒකුලේෙන් දුවට චෝදනාව කවුත් ඒ චෝදනාව විනිශ්චය කරන්න දෙපැත්තටම සාධහරණ පුරුෂයෝ යවන. ද අනාත පිඩි සිටතුත් දුව නිකම යවන. බොහොම දැනවුගත් පුරුෂයෝ අට දෙනෙක් දුවත් එක යවලයින්නේ හට. දුවට ඒකුලෙන් චෝදනාවක් අවුත් අ විනිශ්චකාරවරු ඒ නිවැරදිව විමසඩුන. දුවද වැරදි නැත්තං ඒකුලිය යිද වැරදි. ස්වාමයාගේ පාර්ශවේද වැරදි නැ ත පිඩික සිටිතුමාගේ පාරෂ යද වැර. ඉදික විනිශය කරන් අට දෙනෙක් පත්කිරුව සිටතුමත්යට දෙනාගෙන් කරුණු ඇැහුව මකදද දුවකරපු වර්ද කියලාඒගොල තීන් දුවක් දෙනවා ඇගේ කිසිීම වරදක්නය කියලා. එ නිසා උග්ග සිටිතුමාටත් කරන්න දෙකුත් නෑ ඉදිවස උග සිටතුමාගේ බිරින්ද චල සුබදව් මොනගැහිල කියනවා දුවේ අපේ ආරයන් වහන්සේලට වැඳගැන්් උුඹ කවදාවත් දෙන්නේ. නුමේ යාරයන් වහසල කොහොමද කිය මට කියන්නට කියලා එවෙලේ ඇය විස්තර කරලා දෙනවා තමන්ගේ ආරයන් වහන්සල කොයි වගේද කියලා ඇයි නැදම්මට පැහැදිලි කරනවා සිව් ඉරියවවෙෙන්ම්බ මගේ ආර්යන් වහන්සේලා දමනය වෙලයින්නේ. දගෙන ඉන්නකොටත් න් වහන්සේලා හරි සංසු ඉද ඉඳගෙන ඉන්න කගොට සන්සුන් කියල කිය හම අපිට තිෙන බැලූ බැල්මටම ඉද ඉඳදගන ඉන්නකොට කවුරුත් සසුන් එන පිනතන ඉඳගන්නත් ඉගෙන ගන්න ගොඩත් දේවල් තියෙන වැඩ හිටියුගාව ඉඳගන්න කොහොමද එමට පිරිස ඉන්න තැන ඉඳගන්න කොහොමද මේ අධවශයෙන් ඉදගන්න විදිි තියෙනවා සමහර කෙනෙක් කුලක් පට කකුලක් තියාගෙන වාඩි පුටුවකවාගේ වාඩි වුුණහම් එතර වැඩි හිටියු ගුරුවරු ඒවගේ අයි ඉන්න තැන ඒම වාඩිවෙන් එක ඉතාම අසෝබන දර්ශනයක් එයින් ද එහෙම වාඩිවන්න එපා කියල කියල තියෙනවා එතකොට ඒක අසංවරකමක් සමහරලාට වාඩිවෙච්චහම කෙනෙක් වාඩිවෙලා එක පාදයක් සොලොව සොව ඉන්නවා එක පාදයක් විතරක් කොළව නමුත් උතුමන් ළඟ වැඩිහිටියවළඟ එහම වාඩි වෙලා එහෙම කටයුතු කරන එක හොඳනෑ හිික්මිලා නැහැ කියන කාරණාව තමයි ඒකින් කියන්නේ ඒවාගේ තාව නොඒ කාරණ පැහැදිලි කරන මේ ඉඳගැන ඉන්න කොට කොහොමද සංසුන් වෙන්න කියලා සමරලාට සමහරකෙනෙක් ආහාරණ බව කරන කොට පාදු හොෝ හො ආරන් බහ කරනවා අගේ කරන්න ඇවුතුමන්ගේ සමාජයේ දේවාගේ කරුණු ගොඩක් තියෙනවා. හිටගෙන ඉන්නකොටත් සංවරයි. ද වැඩි හිටියවෙලගේ සහලට අපි තනිකුලින් හිටගෙන ඉන්නවාන එත තවත් යමකට හේත්තුවෙලා එකකුලක් අපි ගම බිත්තියකට හේතුවෙල එකපාදයක් නමල විත්තියට දයාගෙන ඉන්නවා. ඒවා සංවර හිටගෙන ඉදීමේ දර්ශනයෙන් හැටිියට තමයි සලකලා ති. ඇ වෙලාවට මගේ ආර්රයන් වහන්සේලා ඉඳගෙන ඉන්න කොටත් සංගොරයි හිටගෙන ඉන්න කොටත් සංගොරයි ඇවිදින වෙලාවටත් සංගොරයි. වටපිට බලන්නේ කවදාවත්. යම් තරමක් බිමට නැබුරු කරගත්ත ඇ ඇතිව තමයි නොහසල වඩින්. ඉතාම බිම බලන්නෙත් නැහැ බොහෝ දුර බලන්නෙත් නැහැ රියන් හතාටක් දුර ගේ යස්මානය තියාගත්තාම මාර්ගයේ වඩින්නේ ඒ විදිහටම තමයි. අවට වටපිට බල බල නැවත ආපෝුහෙල්ල බල බල එහෙම වඩින ස්වභාවයක් නෑහ. එක බොහෝම සංවර ගමනක් ඉතා වේගෙන් වඩින්නෙත් නැහැ ඉතාම හෙමින් වඩින්නෙත් නැ. සැත පෙනකොටත් උන්වහන්සේලා බොහෝම සංවරයි. දුරජාණන් වහස සැත පෙන්්ඩි කිවී ගම්බි දිහකටද මනාව සැත පෙන පිරිසක් කොෝඳ භාගිතුන් වහස සත පෙන්ඩි කියෙල දේශනා කරන්නේ එක මේ පැවිද්දන්ට විතරක් නෙමේ ජිහි පවිදි කාටත් අප භික්‍ෂූන් වහන්සලා වෙනුවෙන් පාවිච්චි කරන ගෞරෝණීය වචන කීපයක් තියෙනවන්නේ අපින ගනු බව කරනවා එ තවත් පහලට අපි කිය අපි කනවා කියලා නමුත් සංගයා ගැන කියනවට අපි කියන්නේ වලදනවා කියලා අපි නං යනවා නමුත් සංගයා වඩිනවා අපි නං නිදාගන්නවා සංගයා සැතපෙනවා අපි නං නානව සංගයා පැන් සැනහෙනවා ඒවාගේ හරි ලස්සන වචන ටිකක් සිංහලී තියෙනවා ැයි ඒ වචන යන සිංහල භාෂාව විතරයි. ව කිසිම භාෂාවක ඒවාගේ ගෞරෝණී වචනනය සිංහල භාෂාව කියල කියන්නේ ඉතරම්ම විද්‍යාත්මක භාෂාවක්. ශ්‍රේෂ්ඨ භාෂාවක්. එතකොට මේ වඩිනව සැතපෙනව වලඳනව මේවාගේ වචන ගිහියට පාවිච කර බැරිදි. අප සිල්ගත දවස ර අපි කියන ිල් පිරිසධනය වලඳ නොව කියලන. ද සිල්ගත දවසට තර පවිදි වෙලා නැහැෙන. එදාටත් ගිහිම තමයි පන්සිල්ලෝට වඩා තවත් සිිල්පද තුනක් නැත්තම් පහක් වැඩි කරලා. අට සිල් දසසිල් ආධවශෙන් සිිල් සමාදන් වෙලාන්න ත් එදාට වලද නොකන ඉතර ගෙදර ඉන්නකොට අනුභව කරනවා ඇහැමැත්තම් කනව කියන්නත්. ිල්ගත දවසට වලඳනව කියන්නත් මේ දක තියෙන වෙනනි සමකක්ද පිනති වලදනව කියල කියන්නේ ඉතාම සංවර සීලීව ආහාර ගන්නවට ආහාරගන්නකොට වට පිට බලන්නේ ආහාර වලදනට කතා කරන්නේ නෑ ඒවගේම අනුන්ට හඬ ඇහෙන විදිහට ආහර හපන්නේනේ සහරලාට හපන්ඩ බැරුව හපනකොට මුෙන් එලියට නැවත ආහාර පිටවෙන හැටියට ම ආහාරවලින් පුරෝව ගන්නිනේ තවත් කාරණාව තවත් උග්‍රෝ සඳහන්කළු අනන වෙලාවට හපණ්ඩිනේ. හපන වෙලාවට අනන්නනේ. එගැන මුේ තියෙන ආහාරටික ඔක්කොම ගිල ඉවර කරල් තමයි ඟ බත්පිඩ අනන්නේ එදොට අනන වෙලාවට මුව ඇතුලි කිසි ආහාරයක් නෑ දෙකොට ආහාරටික හපන වෙලාවට මෙහ අති මුකුත් අනන්නෙ නෑ ඉතාම සිහියෙන් ආහාර ගන්නව කලි කියන එකට ති ආන් ඒවාගේ සංවර සීලීව මු ආහාර අනුභව කිරීමත් භාවනාව කැටීට කරන්නේ නි ඒවාගේ සංවර සියලී ආහාර ගන්නවට තමයි වලදනවා කෙළකියෙන් ඉතිෝ අපි දෙගොල්ලටම කරන්න පුළුවන් වැඩ. සාමාන්‍ය කෙනෙ ආහාර ගණඩිගිය හැම තවත් කෙනෙක් එක කතා කරනවා සමහරලට හිනාවෙනවා සමහට තවකිෙනෙකුට බනිනවා පාදෙකුට පාදයක් තියාගෙන වාඩිවෙලා ආහාර ගන්නි මෙහෙන් ආහාරන්නු බව කරනවා අනි පැත්තෙන් කකුලොහොලෝනෝ ඒ අතර තවකෙනෙකුට බනිනවා. ඔය වගේ විධ අසංවර ස්වභභාවයක් සහිතව කටයුතු කරනවට වලදනවා කියන්නේ නෑ. මනාසංවර සීලීව වලදනවා ඒකටයි වලඳනවා කියන කියන්නේ. ද සතපෙනවා කියල කියහම වගිතුන් වහසේ දේශනා කළේ සිංහසයියාාවෙන් සතපෙන්න කියල. දෙකන දකුණු ඇලයට හැරිල්ලා තමයි සතපෙන්ඩි කියන්නේ. දකුණු ඇලයට හැරලා සැතපෙනකොට දකුණු පාදය වඩින් වම්පාදී තියාගෙනඉන්නේ. ධනහිස් නමන් දෙ එපා කියල කියනවා. පාද හොඳින් දිගෑරල සැත පෙන්ඩුවනේ. දනහි නැමුත් ධනහි නැමුූත් දේශනා කළේ සිහි මද වෙනවා කියලා. දනහිස් නමන් නැතුව සැතපෙනකොට සිහය පිහිටවල සැතපෙන්ඩ පුළුවන්. එක භාගිතුන් වහසේ සැපුුණු විදිහ. සංඝයටටත් අනුමත කරන්න නේවිදිහ මයි අනික් අයට තේ විදිහ අනුමත නොකරන්නේ නැසිහය පිහිටුවාගෙන සැත පෙන්ඩ කියන්නේ දන හිස නමන් නැතුව සැතපෙන් එතකොට තමයි අපි මෙන්න මේවෙලාවට මං අවදියනවා කියලා තීරණය කරගත් හ මේ වෙලාවට අවදියුණනවා. අනි බනා සිහයෙන් සැතපුන හම පොඩි කාලයක් සැතපුනත් එක හොඳ නින්දක් අනික්කාරණනාවතමයි. මනානින්දක් යම් කෙනෙකුට ලැබුණනං. ඌ කෙන්දිරිගාන්න නෑ. හීනෙන් කතා කරන්නේ නෑ. යම්කාලයක් සතපුනානං ඒ කාලේ හොඳටම සැත පිලයි තියන්නේ. සිහින පෙනෙනවා කියලා කියැනෙ අඩනින්දඉන්න වෙලාව. කෙදිරිගානවා වේදනාවෙන් එහෙම මෙහහි පෙරලෙනවා කියන්න හොට සෝදායක නින්දක් නෑ. භාගිතුන් වහස දේශනා කරයේ දහයට සැතපිලා දෙකට නැගිටින්ට කියලා. ගතයි භාගිත වහන්සේ විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේට කරන අනුශාසනාවක් ජාග්‍රයානු යෝගය වගේ සමාධන් වෙන භික්‍ෂූන් වහන්සේ බැඩි කාලයක් ඉන්න අවදි වෙලා එදර පැහතරක නින්ද ප්‍රමාණවත්ද සැතපෙන කෙනෙකුට ප්‍රමාණවත් මනා නින්දක් සුවදායක නින් දක් ලබන කෙනෙකුට ප්‍රමාණවත් පෑහතරක නදක් ප්‍රාණුවත් ැතම් භාගිතුන් වහන්සේ කනුවත කරන්නේ අනුමත කරන්නේ නෑ. ති ඒවාගේ සැතපෙනවා වලඳනවා වඩිනවා මේ වචනතියන ඒ සංසුංකම සංවරකම පදනම් කරගන්න. නිස ඇය සඳහන් කරනවා මගේ ආර්යන් වහන්සේලා සිව් ඉරියවුවෙන්ම සංවරයි. ඒවගේ මඇය සඳහන් කරනවා මගේ ආර්යන් වහන්සේලා. ලෝකයාට පින් කෙතක් කියලා. අපි සංගරතනය වදින කොට කියනවා ප්ඥක් එෙත්තං අනුත්තර කියලා. ලෝකයාගේ පින් කෙත පුන්න නැමති බීජ වපුරන්්ඩ තියෙන කුඹුර මහා සංගරත්නය කි ල අපි කියනවා. ඉද පං්යක්ක් එෙත්ත කියලා තවත් කාටද කියන්නේ. මව්පියන්ට කියනවා දරුවන්ගේ සංග්‍රහලබන්න ඉතාම සුදුසයි. නිසා විශේෂයෙන් ප්ඥක් එත්ත ආහුනෙය. ආහුනේය කියනචන මවපියන්ටගේ පු්යක්ක් එත්තන් කියෙන වචනයට වඩා ආහුනෙේය කියන වචන අපි ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ. දක්ෂණාවට ඉතාම සුදුසුයි. එ මව්පියොත් ආහුනෙය ගුණයෙන් යොක්තයි. මෙන්න මේවාගේ කාරණා රාශියක් ඇය පැහැදිලි කරනවා. මහා සංගයා පින් කෙතක් වගේ අහුනේ ය ගුණෙන් යුක්ත මහපින් කෙතක් මගේාර්යන් වහන්සේලා. එයි පින්නතිි පින් කෙතක් කියල කියන්නේ. යමෙක් යමත් මහාසංගයට පූජකළොත් එයින් දායකයට ලැබෙන ආනිසංසේ ඉතාම හලැයි. ඒ මෙච්චරයි මෙ ප්‍රමණයි කියල ප්‍රමාණයක් කරලා දක්වන්න පුළුවංකමක් නෑ. ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරන තැනක් තියෙනවනගේ දක්කිනඒ බංග සූත්‍රයේ. මංතන අපේ ඇයි නිතර අහල තියෙනවා දානය ආනිසංස ලැබෙන විදිහ ප්‍රතිග්‍රාහකයාගේ ගුණයට අනුව තමයි දායකයට අනිසංස ලැබෙන. එතොට එහ තිරිසං සතිකුට කෑම දුන්න හමි කොච්චර කාලයක්. ආහාර පාන හිඟවෙන්න හැකිල ද දේශනාව සඳහන් කළේ අනාගතාත්ම සීයක් දුස්සීල මිනිහෙකුට දුන්නහම දාහක් පෘතජ්ජන සීලවන්තයකුට දුන්න හම ලක්සයක් අහසින් යන බාහිර තවසකට දුන්න හම අනාගත ජීවිත කෝටි ලක්සයක් තිසරණ තියෙන කෙනෙකුට න්නහම අනාගත ජීවිත අසංකෙයියක් ආහාර හිගවෙන්නේ එතර මේ ශවාසනයේ මහා සංගරත්නය කෙළ කැෙ තිසරන විතරක් තින අයිනිමෙෙන් අති උතුම් උපසම්පදාශීලයේ ආරක්‍ෂා කරනවා එවගේම උතුම් සාමනයේර දසසීලේ ආරක්ෂා කරනවා ඒ අතර මාර්ගඵලලාබින් වහසෙල වැඩඉන්නවා. උන්හසිලට දන්දුන්න අහම ලැබෙන ප්‍රමාණය වචනවලින් කියන්නට බැරි හේතුූ අසංකයියට වඩා කතා කරන්න ඉලක්කමකලෝක නැතිහින්දා. තිසරණ තියෙන කෙනාට දන්දුන්න හම අනාගත ජීවිත අසංකේයක් මට ලාබයිනං තිසරනයි පන්සිලයි තියෙන කෙනට දන්දුන්න හම ලැබෙන ලාබේ ප්‍රමාණයක් කරන්න පුළහංකමක් නැත්තඒකයි අසංකේයට වඩා කියන්න ගානක් නැතිහින්ද. දෝග භාගිතු වහසේ නිසා ජලයෙන් සහත් තලයෙන් උදාහරණ දෙකක් දක්කනු සිරණ තියෙන කෙනට දඳන්න හමත් ලැබෙන ලාබේ අනාගත ජීවිත අසංකයි යයි සෝවාන් සකදාගාමි අනාගාමි අරියහත් පසේබුද්ධ සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන් වහන්සේලට දඳුන්න්න හම ලැබෙන ලාභයත් අසංකෙ යයි කළ කියලති එතියතුට එ වෙනසක් පෙන්න්නේයය පිට එනිසා තමයි ජලයන් සහ තලයෙන් උදාහරණ දෙකක් පෙන්නන්නේ. ජලයෙන් උදාහරණය පෙන්නල තියෙන හැි සිහිපත් කලළ අපිගේම අපි ගාව අන්ඩුකෝප් එක වතුර තියෙනවා ඒ අඩුකෝප්පි තියෙන වතුර ප්‍රමාණයට අපි කියන්නේ අසංකෙයිය කියලා එක භාගිතුන හසිකි උදාහරණේ හැවැයි මහමුහුදෙ තියෙන වතුරට අපි කියන්නෙත් අසංකෙය කියලා අපි තමා ප්‍රමාණයන් දැන ගණ්ඩෝනේ අඩුකෝප්පි තියන වතුර ප්‍රමාණය කොච්චරද සාගර ජලයයේ කොච්චරද කියලා එන අපි කියමු තිසරණ තියෙන කෙනට දුන්න ආහාරේලේ අසංක්‍ය ආයෂ්ක්‍ය නැතන් අසංකෙලාභය අඩුකෝපයමතුර වගේ. භාගිතුන් වහන්සේට දෙන දානිවේලේ අසංකෙලාබයේ මහස්සාගරයව. ඒකෙන් තමයි තේරුම් ගණඩ කියල. අපිගේ මහපොළොවේ පොල්ලල්ලියක් පමණ ප්‍රමාණය හාරලා හාරලාි පස්ුරට දානවා පොළොව ඉවර වෙනකම්. විශාල පස් කද ගොඩ ගෙහි. ඒකත් අසංකෙය. අපි හාරපු තැන ඇරෙන්ඩ අනික් මුළු මහ පොලොවම තියෙන පසුත් අසංකේයයි අපි තේරුම් ගණ්ඩෝන අසංකි දෙකේ වෙනස. තීට වඩා අසංකෙට වඩා ඉලක්කමක් නැති නිසා මේ උදාහරණ දෙක පෙන්නලා තියෙනවා. ඊළට ඇයි අටලෝ දහම පිළිබඳවම තමන්ගේ ලැන්දම්මට විස්තර කරනවා මගේ ආර්යන් වහන්සේලා ඇ එ එක එක අටම කියල පැහැදිලි කරනවා කිසිදු කරුණක් ළඟ කවදාවත් සැලෙන ස්වභාවයක් නෑ. මේ විදිහෙට මහා සංගයාගේ ගුණවරණ කරහම නැන්දමට ලොකු ආසාවක් තියෙනවා එවන් සංගයා දකිින් ඩ ඕන කියලා. එනිසා නැන්දම යෝජනාවක් කරනවා දුවේ නුබේ ආරයන් වහසලට එෙනං ආරාධනාවක් කරන්ඩ අපි හෙට ආරයෙන් වහසලට දානයක්හදමු කියලාය පවලයඇයිනි වැරදි කරඩිපේ ඇ වනකොට න දාදනන් කරන්න ඉගොල්ලු ියල්ල ෑස්ටි කරනවා නමුත් සූල සුබදරයින්නේ භාගිතුන් වහසීන සැවත් නූර දල යොද එක සිය විසක් ඇ. තැන් කොහොම රාධනාව කරන්නේ. කොච්චර දුර යන්්ඩ ෝනේද. ඇ කියනව ආරාධනා කිරීමි වගකීම මම්භාරගන්නවා කියලා. චල සුබදර විවාහ වෙලා යන්න ඉස්සරලා බුදුරජාණන් වහන්සේට කාරණාවක් කියල යනවා. වාමිනිිම බොහොම දුරමිත්්‍යේ අදෂ්ිකුලේකට යන්නේ. යම් අවස්ථාවක මටගුවමනාවක් වුණුත් මං භාගිතන් වහසේ සිහිපත් කරනවා. ඒ කාරණාවෙන් භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරන සේකවාගල ඉල්ලීමක් කරනවා. ඇය ආරය ඇය මනාව සරණ සීලයේ පිහිටලා උතුම් වූ පංචසීලේ ආරක්‍ෂා කරගෙන නිවැරදිව උපෝසත සිල් රැකගෙන. දිරන්තරයෙන් තුනරුවන්ටු පස්ථාන කරගෙන ජීවත්ත එච්ච වාසනාවන්ත පංඥති චරුණ ජීවිතයක්. දේනිසා භාගිතුන් වහසගේ අනුකම්පාව කොහොමත් ලබනවා. එදා හැද ඇවි සමන්මල් වට්ටිය කදාගෙන තමන්ගේ මාලිගා උඩුම් හලටග හිල්ල. ජේත වනාාරාමේ නැතැං සවැත්නුවර යම් පැත්තකත්තියෙන්නේ. ජේත වනාරාමේ ඒ සැවත්නුවර මෙන්න මේ ප්‍රදේශයේ පිහිට ලා තියෙනවා කියලා ඒ පැත්තට හැරීලා. දන බිමතියලා මල්වට්ටිය අහසට විසි කරල භාගිතුන් වහසට ආරාධනාව කරනවස්වාමීනී. පන්සීයක් මහා සංගරත්නයත් එෙක්ක හෙට දවස මගේ මේ ආරාධනාවට වඩ්නසේෙක්වා කියලා. බුද්ධානු භවු බලෙන් ඇගේ ශ්‍රද්ධාව අනු භාවෙන් ඒ සමන් මල් අහසන්ම ගමන් කරලා ධර්මදේශනාව යෙදිලා ඉන්න භාගිතුන් වහන්සේගේ ශීර්ෂ දහතුවට ඉහලිහිටන. ද ධර්මදේශනාව අහල ඉවර වෙලා අනාත පෙන්ඩික සිටතුමා ආරාධනාවක් කරනු ස්වාමීනි සිටුමාජිගාව බුද්ධප්‍රමුක මහාසංගයටට ධනි සූදානං වෙනවා දානිට වලින්න්න කියන. ඒලාේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සි ෙට ආරාධනාව භාරගණ්ඩ බෑ. මොකද ඊට කලින් මං භාරගත් ආරාධනාවත් තියෙනවා කියන. සිටිතුම කියනව ස්වාීනි භාගිතුන් වහන්සේ. මම විහාරයට ආපු වෙලාවේ දලා මේ මුොහොත වෙනකං ආගන්තුක කෙනෙක් ආව මම දැක්ක නෑ. කෞද භාගිතුන් වහසට ආරාධනාව කළේ කියලා. සඳහන් කලා චූල සුබදර කියලා. සිරිිති මාහනවස්වාමීනී සුබදර ඉන්න මෙයින් යොදුන් එක සිය විස්සක් ඇත. අනික ඇ මට නොකියම භාගිතුන් වහසට ආරාධනාවට ආවද. භාගිතුන්න් සඳහන් කරනවා. ීර්ෂ දහතවට ඉහෙලික් තියෙන සමන්මල්වියන ඇගේ ආරාධනාවයි කියලා. සිරිතුමාට එක දරාගන්න බැඩි තරන් සතුටට හේතුවක් වෙනවා. දෙ බාගිතුන් නාසේයට උද්ගනගරයට වඩිනවා. සක්්‍ර දේවේද්‍රයන් වහන්සේ මේ කාරණාව දැනගෙන විශ්වකරම දිවිය පුත්ත්‍රයට සඳහන් කරනවා හෙට භාගිතුන් වහස උගනගරේයට වඩිනවා බොහෝදුරයි බුද්ධ ප්‍රමක මහාසංගයට වදින් කුළු ෙවල් පන්සීයක් රනිින් නිර්මාණය කරන්න කියලා. අත්තරනින් හදදාපු කුළු ගවල් ටික. භාගිතුන් වහන්සේ වැඩම කරන්න ආසන්න වෙන වෙලා වෙනකොට ජේත වනාරාමි ළඟ තියෙනවා සියලුම භික්ෂූන් වහසල තම තමන් වෙනුවෙන් නිර්මාණය වුණ ප්‍රන්සිවිගෙවල්ලෝට වැඩම කරනවා.ඒ සියලුම රන්සිවිගෙවල් අහසින්ම තමන් ගමක් කරන්නේ. එයි වැඩියයුතු තාක්දර වැඩල උග්ග නගරයට භාගිතුන් වහස ප්‍රවිෂ්ි වෙනකොට. ගනගරයේ මනිසුට ඇතිවෙන්නේ දරාගන්නෙ බැරිතරම් ක්‍රීතික් එදා භාගිතන් වහන්සේ ධර්මදේශනාව සිද්ධ කරහම දස් ගානක් දෙනා ධානිවලඳලලා ඉවර වෙලා කරන අනුශාසනාව විදී ධර්මාවබෝධී ලබන. බුදුරජාණන් වහන්සේ එතරම් විශාල ධර්මාවබෝධ ඇති පිරිසක් බවට උග නගරයේ පත් කරලා චෝල සුබද්‍රාවට අනුග්‍රහයක් හැටියට ද්‍යස්ලාබයෙන් අත රක්්ටස්ථානය දරන අනුරුද්ධ මහරහතන් වහන්සේ උග්ග නගරේ නතර කරලා වඩිනෝ. එදා ඉන්දලා අනුරුද්ධයන් වහන්සේ උද්ග නගරයේ මිත්‍ය අදෘෂ්ටිකයන් පවා සම්මාදිිට්ටියයට හරවලා සුගතියට යොමු කරලා නිවන් මගටම පාර්පෙන්වා. ඉති මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි භාගිතුන් වහසේ ගාථ රථනය දේශනා කර. දූරේ සන්තෝ පකාසින්ති හිමවන්තෝව පබ්බතු සත්පුරුෂයා කොයි තරං දුර හිටියත් හිමාලයේ පර්වොතය වගේ පේනවා. එයි හිමාලයේ පරවොතය වගේ පේනව කියලකෙන් හිමාල පර්වතය වටප්‍රමාණයෙන් යෙදුන් තුන්දාහක් යෙදුන් පන්සීයයක් ුසයි. ඒවාගේ අති විශාල පරෝතයක් කොයි තරන් දුර ඉඳල පේනවන්නේ. එතකොට මේ සත්පුරුෂයා ගුණදරණ පුද්ගලයා මේ ලෝකයේ කොහෙ හිටියත් ආරයන් වහන්සේලාට ඔහු දකින්න පුළුව. භාගිතුන් වහන්සේන ගොහු ඒ කාන්තේම දකිනවා මෙච්චර දුරයි කියෙන කාරණාව භාගිතුන් වහසේට ප්‍රශ්ණයක් නෙමි. ඊළංගට සඳහන් කලා අසන්ත ඒත්තන දිස්සන්ති රත්ති ඉත්තා යතා සර නට අසත්පුරුෂයා හරිට නිකං කරුවලේ විදපු ඊතලයක් වගේ. කරුවලේ විදින ඉතලෙ කොහය නොද කියර පේන්නේන. අසත්පුරුෂයා භාගිතුන් වහන්සේගේ ළඟම හිටියත් භාගිතුන් වහසේ ඔහු පේෙන්න කෙනකන්නේ. ගමදායාද සූතරයේ. අපූරු කාරණාවක්මකට දේශනා කළා. මහනිනි යම් භික්ෂුවක් මම දේශනා කොට වදාල ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යදෙන වනන් ඒ භික්‍ෂුව මගෙන් කොයි තරන් ඈත වාසය කළත් මම හුදකිනවා. මහනි යම් භික්ෂුවක් ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හෙසිරෙන් නැතු ගිතු වහන්සේගේ වචනයට ගරු කරන්න නැතුව. මගේ ළඟම හිඳගන්නේ සුගත මහචීවරේ කොනාල්ලගෙන මම යම් තැනක් තැනකට වඩිනකොට තියන පියවරක් පියවරක් මත පාදය තබ තබා මගේ ලඟින්ම පිටු පසිංහාවත් මට ඔහු පේනෑ කියරෙන ඔහු මට ලඟනෑ කියල කියන්නේ. සතපුම් සිය දාස් ගානක් දුර හිටියත්. භාගිතුන් වහස කීකරුෂාවකය හැම වෙලාම ළඟ ඉන්නවාද. අකීකරු්‍රාවකය ළඟම හිටියත් ඔහු බොහෝ දුරයි කියල සඳහන් කළා. එති මේ කාරණාවෙන් පින්නතනී අපිට තේරුම් ගණඩතින අවවාදයමකක්ද ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ සරණ ආරයන් වහන්සේලාගේ සරණ අදත් ලැබවා එ පිහිට ලැබෙනවා කෝටි ලක්ෂයක් සක්වලේ ආරයන් වහන්සලගේ අනුකම්පාව අදත් සත්පුරුෂය යට ලැබෙනෝ. හැබැයි අනුකම්පාව ලබන්ඩ අපිගාව මොනවාගේ ගුණතියෙන්ඩනේද එහම නැතුව අනුකම්පාව ලැබෙන්නේ අනුකම්පාව ලබන්ඩ ගුණතියෙන්ටුවද. සීලයෙන් පොහොසත් වෙන්ඩුවනේ දයාව, කරුණාව, මෛත්‍රය මේවාගේ ගුණධර්මෝලීින් නිරන්තරයෙන් යුක්ත වෙන්ට ඕනේ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු තිසරණය පිහිටපු කෙනෙක් බවට පත්තෙන් ඕනේ. එවන් අයට අනුකම්පාව නිරන්තරයෙන් ලැබෙන. සමහර වෙලාවට අපි දුකක් කරදරයක් ඇතිවිච්චි වෙලාවට. අපි කියනවා මේ දුක දෙවියන්ටවත් පේෙන් ඇැ දෙක. සමහර කෙනෙක් කියනවා දෙවියෝ කියල ජාතියක් නෑ. එහම ඉන්නවනන් මේවාගේ දුකට පිහිට වෙන්ඩුවන කියලා. මිනිස්සුන්ගේ දුක දකින්න නැද්ද කියලා. ඇත්තරම දකිින් නැද්ද. දෙවියෝ කියල පිරිසක් නැද්ද අපි භාගිතුන් වහසගේ වචනයට කරු කරනවා. භාගිතුන් වහස දේශනා කළේ සුගතිය කියලා තැනක් තියනවා. දෙවිය බ්‍රහ්මයෝ කියලා පිරිසක් ඉන්නවාමෙන්න්න මේ මේ විදිහෙට කියලා. ඉදි අපිට වචනට විරුද්ධ වෙන්න්න බෑ කොහොමත් භාගිතුන් වහන්සේ අපේකඟගයි. භාගිතුන් වහසේ යමක් දේශනා කලානං මොනොම කාරණයක් නිසාවත් ඒකට විරුද්ධ වචනයක් ප්‍රකාශ කරන්නත් නැහැ. මොද භාගිතුන් වහසේ දේශනක් සමහරාගන් තියෙනවා ශාස්තෘරයගේ වචනයට විරුද්ධ වුණු බොහ දඩුවන්ගොට ලක්වෙන්නඩ සිද් දෙගෙන. නොෙක් ්‍යැනවලට පත්තෙන්ඩෙ සිද්ධ වෙනවා. නැමුත් භාගිතුන් වහසේගේ වචචනයට විරුද්ධ වනාා කියලා අපිට වෙන අමුතු දඩුවමක් නැහැන්නේ. භාගිතුන් වහසගේ වචනයට විරුද්ධ වනා කියලගෙන අප අකුසල් කරනෝකින්නේ. අකුසලට දඩුවන් අපිට වෙන මහම්බ වෙනවා. භාගිතතුන් වහසිගෙන් දඩුවන් කම්පෙන්නේ. භාගිතුන් වහසේ කවදත් අන්නු කම්පාකර. එ ඒවගේ දෙවියන්ට අපේ දුක පේෙන් නැද්ද කියලා අපි ඕන තරන් කතා කරන දෙවියන්ට හොඳට අපේ දුක පේනෝ එන ඇයි පිහිට වෙන්න ඇති. මිනිස්සුන්ගේ කල්පනාව දෙවියන්ට පේෙන් ඕන අප දුක විතරයි කියලා. දුක විතරැක්ට මේ දෙවියන්ට ප දුකක් නැතිවෙලාව අපි කරපු ජහජා වැඩ උක්කමත් උන්හසසිලට පේනවා. දර පිහිට වෙන්න කාටද කියලා තීරණ කර ඉවරයි එහෙම මේ නරක වැඩ කරනයට කවදාවත් එහම උපකාර ලැබෙන්නේ. උන්වහන්සේල සතුටෙන්ඩෝනෑ. ඉන මෙහම හිතන්ටක මේට උදාහරණය. අපි කියීම අපි වාහනය කන කල ගමනක් යනවා එහම අපි බස්සක ඉන්නවා. අපි බස්ස එක ඉන්නකට බස්සකර යාාචිකය කීදනෙ කෙනවාද ඉල්ලගන්ඩ. ඒ හැමෝටම අපි කීයක් හරි දෙෙනවාද. අපි එන එන කෙනට දෙන්නේන. යම් පුද්ගලයෙක් දැකලා. ඒ පුද්ගලයා පිළිබඳව මට අනුකම්පාවක් ඇති වෙලා මොහුට කීයක් හරි දුන්නොත් හොඳයි කියල මට හිතුනොත් පන්දිනවා. එකන මට ඔහු පිළිබඳව අනුකම්පාවක් උපදිින් ලිපේ අන්න ඒවාගේ තමයි උන්වහසෙල සලකන්නේ අපි දිහා බලහම අපි නිකං පෙනෙන්නේ අසුචි ගොඩවල් වගේ නම් උහසල අපිට සලකන්නේ සිල්වත්නන් ගුණවත්නං තිසරණ සහිතනං මෛත්‍රයේ කරුණා ගුණ තියෙනවන උන්වහසල සලකන් ඒවන්නට. භාගිතුන් වහසේ දේශනා කරනවා දසාකුසලයෙන් වලකින්ඩ කියලා. දසාකුසලේ මුලින්ම තියෙන්නේ ප්‍රාණගහතයෙන් වලකින්ඩ කියන්න මුලින්ම තියන පාණගහතී. ඉතඩම් භාගිතුන් වහන්සේ අපිට දේශනා කලා පාණගහතය කරන්න එපා කියලා. අපි ජීවත් එෙනකොට එදිනෙදා අවශ්‍යතාවලට අපි ඕන තරම් ප්‍රාණගත කරනවා. මදුරුවත් මරණවා කූමිත් මරනවා ගෙදරඉන්න අනන් කැරපොත්තුත් මරනවා මේ වගේ නොයෙක් දේවල් අපි කරනවා අලොකෝට සත්තු මරන්නගේ නැතත්. ඇගේපතේ හයිිය තියනකං ඔොය නොයෙක් දේවල් කරලා දවසක ලෙඩවෙලා දැන් අපි රෝහල් ඇැදී. එහෙෙනට තැන් දැඩිසත්කාරි. එතොට අපිහිල බෝධි පූජා කරනවා තවත් නොයක් පූජාවල් කරනවා. එහෙම පූජ කරල අපි ආශිර්වාද කරනවා අර ලෙඩවෙලා රෝහලයඉන්න ඥාතියාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සොහය ලැබෙන්ද කියලා. ලැබෙයි කියලා හිතනවාද ැ. අපිට හයිය හත්තිය තියෙන කාලෙම බුදුරජාණන් වහසේ කීපු වචනවලට අපි කීකරු උනේම නෑ නමුත් දැන් අපි කියන වචනය හන් භාගිතුන් වහසල ඇස්තිද ගේමට්ටමින් හිතුව හම තේරෙනවා කාටද සරන්න ලැබෙන්නේ කාටදන ලැබින්න කියලා එඳ භාගිතුන් වහන්සේගේ වශනයට කීකරු හැබෑම ශ්‍රාවකයා කොහෙ හිටියත් භාගිතුන් වහස දකින හරයට කොයි වගේ ද? හිමාල පරවොතය වගේ පේවා. ඒ වචනයට කීකරු නැති පුද්ගලයා රාත්‍රිය විදපු ඊ තරය වගේ ළඟම හිටියත් නොපෙනීමය නවා. දබාණ චුන්දසූ කර. ගේත වනා රාමිල් ලඟ කාලයක් තිස්සෙවුරුමැරුවා. භාගිතුන් වහන්සේ හොරු හොයාගෙනත් වැඩියා. මිනිීමරු හොයාගෙනත් වැඩියවුන්ට පිහිටට. චුන්දසූකර හයාගෙනෙක දවසක්වත් භාගිතතු ව හස වැියද. මොද අන්න ඒ අනුකම්පාව ලබන් සරන ලබන්ඩ පිහිට ලබන්න විශේෂ භාග්‍යත්තයෙන් නැත්තුව අංගුලි මාලකය මිනි මර්ුවයක් භාගිත නසි යාගෙන වැඩියන්නේ. දෙවාගේ තව කීදනකොට භාගිතුන් හස පහිටවුවාද ඒකයි මෙතන සඳහන් කරන්නේ ඒ පින්නතින පෙරපිනත් තුන්ගත් ලපානවා මේ ජීවිතත් වචනයට කීකරුවෙන්ට ඕනේ පෙරපු්‍ය ශක්තියත් ඒවට බලපාන භවවිතකොට පේනවා මේ කාරණාවන්ගෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපේ දුක දෙවියන්තත් පේනවා හැබයි දෙවියන්ගෙන් සරණ පිහිට ලැබෙන විදිහට අපි ජීවත්තයෙන්ටනේ ඒ විතරක් මේ භාගිතුන් වහන්සේටත් අපව පේනවා අපි ගැන අපි දන්නති වනාට බුදුරජාණන් වහසේ අපි ගැන ගොඩක් දන්නවා. අපි දන්නේ නිවන් දකින්නේෙ කවද්ද මේ ජීවිතයේ මැරෙන්නේ කොහොම එකක්වත් අපි දැන්නේ. නමුත් කව දහරි දවසක ම නිවන් දකින්නේ කොහොමට කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ මේ වෙනකොටත් දැකලායිතියන්නේ. මම දන්න ඒක වෙන්නේ කොහොමට කියන. එහින්දා ඔබ මම කියන මේ තනි එක පුද්ගලයෙක් පිළිබඳව පෞද්ගලිකෝව පෞද්ගලිකව අපි සියලු දෙනාගේම නිවන දක්වාම භාගිතුන් නාසි අපි ගෙන දන්නවා. අපි සමහරට ගිහිල සමාවඉල්ලනව ස්වාමීනී. අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම මාතං සිදුවන සියලු වැරදි කරුම දෝසවලට මට සමාවෙන්්ඩි කියලා. අපි සමාව ඉල්ලු අට භාගිතුන් නාසිදන්නවා සමාව දුන්නත් ආයත් කරන්නේ වැරද්දමයි. ආයත් කරන්නේ වැරැද්දමයි. සාමාන්‍ය කනුගෙන් සමාවඉල්ලහම වරයි දෙවරයිතුන් මරයින්නේ. නැ අපි භාගිතුන් ව හස කීවරක් සමවිල්ලලා ඇන්ද. ලක්ස කෝටිවර්ගනන් වාරවල සමාවඉල්ලුවත් මහාකරුණාව නිසා හැමදාම සමාවලබෙනවා. තැබයි සමාව ලැබුණනට දන්නවා අද සමාවදුන්නට හෙටත් මොහොමේ වරද කරනවා පන්න. හෙටත් වරද කරන බව දැන දැනත් සමාව දෙනවා. භාගිතන් වහසගේ කරුණාවේස භහාවයි. එ නිසා තුනුරුවන්ගේ ආශිරුවාදය ලැබන ආරයන් වහන්සේ ගේ අනුකම්පාව ලැබෙන වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරගන්ඩ. නිවැරදිව භාගිතුන් වහන්සේ සරණගෙ හිල්ල. භාගිතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය පෝෂණය කරගෙන. දසකුසල කර්ම පතයන්ගෙන් වැලකිලා. දස කුසල ධර්මයන් සම්පූර්ණ කර ගැනිමි යම් කෙනෙක් මේ ජීවිතය ගත කරනවා නං ඔවුට හැමදාමතු රුවන්ගේ ආශිරවාදී තිය. ඔවන්ට හැමදාම ආර්යන් යනුකම්පාව තියෙනවා. ඒ අනුකම්පාව ලබන්්ඩ පුළුවන් වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරන කෙනා මෙලවාත හැරල ගියත්. ඔවු සුගතිගාමී වෙලා සැනසීම ලබනෝ. සතරාපායට පිටුපාල සුගතිය දිහාට ගමන් කරලා. එක දිගට අත්මුහැර නිවන දිහාට ගමන් කරන ජීවිතයක් පෝෂණය කරඩ ලැබුණම මේ වාසනාවන්ත ජීවිතයන්. මගපාදගැන්ඩ භාගිතුන් වහසගේ කරුණාවෙන්ම ඔබසියට දෙනාටමත් ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාවවදා වීවා කියලාශිර්වාද කරනවා.